आयबोवान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरणे प्रमुखया सिद टीवी रात्रि प्रवृत्ति प्रकाशय आरंभवन्ने मम उदेशान इडुम गेदर प्रथमेन रात्रि पुवत सिरस्थल अद नवंपुर फसलुस्वक पोहय दिनाय सियत अमावस्स दिकटन हेलुम बहर बाउन सिथि सिट ये आव डीजल मेट्रिक टन 47 दिन कीयकटद एन एन डीजल पेट्रोल नव दिगटम पिलिगन्न एमतिट यान्न वेइद सपुगस्कंद पिरिप हदुव तामत 50 इंडियानु आईओसी लंग इंधन वलट दन गहन्न वेइद लांसा यान्न हदन्ने टेंडर यक निसाद हर्षद सिल्वा प्रश्न कराय डॉलर ये रुपयाल 300 याई दुप्पतुन दैनतात लक्ष पहाकिन इहलट रानिल कियाई वायरस उनहा कोविड फटल वगेन गेदर इन्न एपा विशेषज्ञ वैद्य मालकांति गल हेन इल्लाई मृतदेह वलट अद सिट पीसीआर एपा सौख्य सेवा अध्यक्ष जनरल गे नव चक्र लेखया प्रथमे नवधानय देशीय पुवत वेत අද නවම්පුර පසළොස්වක පොහෝ දිනයයි ප්‍රථම වරට භික්ෂු සංගායනාවක් පවත්වනු ලැබුවේ නවම්පුර පසළොස්වක පොහෝ දිනයක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ එමෙන්ම සැරියොත් මුගලන් ස්වාමීන් වහන්සේලා දෙනමට අග්‍ර ශ්‍රාවක තනතුර පිරිනමන ලද්දේද අද වැනි දිනකයි බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරයේ අත්හැරීම හේවත් පිරිනිවන් පෑමට දිනය නියම කරන ලද්දේද නවම්පුර පසළොස්වක පොහෝ දිනකයි අද නවම්පුර පසළොස්වක පොහෝ දිනයයි ධර්ම කාරණා කිහිපයක්ම සිදු වූ අති විශේෂ පොහෝ දිනයක් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම රාජ්‍යයේ සේනාව කොටස් 4කට බෙදනවා ඒ භික්ෂු භික්ෂුණී උපාසක සහ උපාසිකා ලෙසයි මෙහිදී භික්ෂුන් වහන්සේලා උදෙසා ප්‍රථම මහා සංඝ සම්මේලනය පවත්වා ඇත්තේ අද වැනි පොහෝ දිනකයි රජගහ නුවර ජේතවනාරාමේදී භික්ෂුන් වහන්සේලා 1259ක් ධර්ම සංගායනාවට එක් වූ බව ඉති හසේ සඳහන් එසේම රහත් බව ලැබූ ස්වාමින් වහන්සේලා සිටියේදී සැරියුත් මුගලන් දෙනම සිය අග්‍ර ශාวก තනතුරෙහි පිහිටවනු ලැබුවේද අද වැනි බොහෝ දිනකයි එසේම බුදුරජාණන් වහන්සේ සිය ආයු සංස්කාරයේ හැරීම සිදු වූයේද අද වැනි නවම්පුර පසළොස්වක බොහෝ දිනකයි තමන් වහන්සේ පිරිනිවන් පාන්නේ කවදාදයි තීරණය කිරීම ආයු සංස්කාරයේ හැරීම ලෙස අර්ථ දක්වනවා අදින් මාස 3ක් එළඹුණු තැනයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාරනු ලැබුවේ මේ සියලු කාරණා සැලකීමේදී නවම්පුර පසළොස්වක පොහෝ දිනය බෞද්ධ අපට ඉතා වැදගත් පොහොයක්. නවම්පුර පසළොස්වක පොහෝ දිනේ නිමිත්තෙන් සියත ටීවී සංවිධානය කළ අමාවැස්ස පෝදා සජීව විකාශය දෙකටන හැලුම් මහර බවුන්සිත මානසික සුවසෙවණේ සිට සජීවව ඔබ වෙත ගෙනීමට අප කටයුතු කළා. පෙරවරු 6ට ආරම්භ වූ සජීව විකාශයේ ප්‍රධාන ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ දෙකටන හැලුම් මහර බවුන්සිත මානසික සුවසෙවණේ නිර්මාතෘ ශාස්ත්‍රපති පූජ්‍ය දියසෙන්පුර විමලනායක ස්වාමින් වහන්සේ. දම්සපා මණ්ඩප සදහම් කතිකා ඇතුළු ආගමික වැඩසටහන් ප්‍රසක් සියත අමාවැස්ස සජීව විකාශයේ ඔස්සේ ඔබ වෙත සමීප කිරීමට අප කටයුතු කළා. මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත සෑම පුර පසළොස්වක පොහෝ දිනයකම පැවැත්වෙන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 219 වෙනි වැඩසටහන අද පැවැත්ුණා. ඒ අරලිය ගහ මන්දිරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත පැවැත්වෙන සිරි සදහම් සිත ධර්මදේශනා මාලාවේ 15 වෙනි වැඩසටහන අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්ුණා. නවම්පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල ආගමික වතාවත් සිදු කෙරුණා ඊ රාත්‍රිය වනතුරු බොහෝ සිපෙට්කෝ ඉන්ධන පෙරවුම් හල්වල ඩීසල් තිබුණේ නැහැ. නමුත් අද පෙරවුර වන විට ඩීසල් සැපයුම යලි ආරම්භ වී තිබුණා. ඒ ඉන්දියානු ඉන්ධන නැවෙන් ගොඩ බාපු ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ත් සමගයි. මේ මෙට්‍රික් ටොන් 40,000 ප්‍රමාණවත් වන්නේ දින කීයකටද?
මේ යන විදිහට රටක් ලෙස අපට ඉන්දියාවේ තෙල් වලට දන ගහන්න සිද්ධ වෙයිද රටේ බල ශක්තියේ බලය ඉන්දියාව සතු වෙයිද ඇත්තටම ලෝකයේ තුල ඉන්ධන හිඟයක් නැහැ තිබෙන්නේ ඉන්ධන මිල ඉහළ යාම පමණයි ඊට හේතු විදිහට දක්වන්න පුළුවන් ඉන්ධන නිෂ්පාදනයේ සීමා කිරීම සහ අලවිය පාලනය කිරීම අපේ රටේ ඉන්ධන හිඟය සහ මිල ඉහළ යාමට හේතුව ඩොලර් අර්බුදය ඩොලර් හිඟය නිසා අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ආනයනය කරන්න බැහැ මේ නිසා විටින් විට හිඟයක් ඇති වුණා පෝලිම් ඇති වුණා අපේ රටට බොරතෙල් ගෙනල්ලා පිරිපහදු කළේ සපුගස් කන්දේදී අද සපුගස් කන්දේ 50යි ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍යයෙන් සපුගස් කන්ද පිරිපහදුව හරියට ක්‍රියාත්මක කළොත් ඉන්ධන මෙට්‍රික් ටොන් 5800ක් දිනකට පිරිපහදු කරන්න පුළුවන් දැන් පිරිපහදු කරන්නේ 50කටත් අඩුවෙන් අද ඉන්ධන මෙට්‍රික් ටොන් 3000ක්වත් සපුගස් කන්දෙන් පිරිපහදු කරන්න බැහැ අතිරේක නිෂ්පාදන වූ තාර පවා නිෂ්පාදනය කිරීම බිඳ වැටිලා මේ සියල්ල අයිති ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව අපේ රටට පිරිපහදු තෙල් ගෙන්වන්නේ ඉන්දියානු තෙල් සමාගම හේවත් IOC විසින් IOCට අපේ රට පුරා ඉන්ධන පිරවුම් මල් 250කටත් වැඩියෙන් අයිතිය තියෙනවා ඒ වගේම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පර්යන්තයේ රජුම තෙල් ටැංකි 14ක් අයිති ඉන්දියාවට වක්‍රව තවත් අයත් වෙනවා ඇත්තටම ලංකාවට පිරිපහදු කළ ඉන්ධන සැපීමේ බලය ඉන්දියානු තෙල් සමාගම අතට ගැනීමට සූදානමක් පවතිනවද ඊයේ ලංකාවට ආව ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක නැව බහර ගන්න ඉන්ධන ඇමතිතුමා වරායට ගියා මේ ඩීසල් ලංකාවට ආ පළමු හෝ අවසාන අවස්ථාව නෙවෙයි ඇත්තටම මේ ඉන්ධන තොගය අපේ රටේ දින 7-8කට පමණයි ප්‍රමාණවත් වෙන්නේ විදුලි බල මණ්ඩලයට පමණක් දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 6000ක් පමණ අවශ්‍ය වෙනවා ඒ කියන්නේ රටේ වාහන වලට ගහන්නයි විදුලි බල මණ්ඩලයටයි දෙන්නයි උනොත් මේ ඉන්ධන නැව දවස් කීයකටද ප්‍රමාණවත් මේ විදිහට එන නැව පිළිගන්න ඉන්ධන ඇමති වරායට ගියොත් වෙන වැඩක් නම් කරන්න බෑ ඇත්තටම මේ ඉන්දියානු තෙල් සමාගමට අපේ රටේ ඉන්ධන වල අවසන් බලය ලබා දෙන්න තියපු තවත් එක් පියවරක්ද මේක පාඩු ලබන ඛනිජ තෙල් සංස්ථාව ඈවර කරන්න සූදානම් වීමක්ද සැබෑවටම මේ පිළිබඳව විදුලි බල ඇමතිතුමා රටට සත්‍ය ප්‍රකාශ කළ යුතුයි මහජන උපයෝගිතා කොමිසම ලබා දෙන උපදෙස් වලට අනුව ලංකා විදුලි බල මණ්ඩලය ක්‍රියා කළ යුතු බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා මහජන උපයෝගිතා කොමිසම මගින් ඊයේ ලබා දුන්නු තීන්දුව ඒ කියන්නේ ඊළඟ මාස දෙක තුලට පෙබරවාරි මාර්තු අප්‍රේල් කාලය තුල විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව අපි ප්‍රකාශ කරලා හිටියා අපි උපකල්පනය කරන අපිට අවශ්‍ය තෙල් සංචිත ප්‍රමාණය නියමිත වෙලාවට ලැබෙයි කියලා ඒ වගේම මේ තියෙන ජෙනරේෂන් ප්ලෑන් අක්‍රිය වෙන්නේ නැති වෙයි කියන පදනම් මත ඒ වගේම ජලය ආරක්ෂා කර ගැනීම කියන මේ තුන් කාරණා තුනම සැලකිලිගෙන තමයි අපි කියන්නේ ඊළඟ මාස දෙකහමාර තුල ෂෙඩියුල් පව කට්ස් වලට යන්න වෙන්නේ නැහැ ඊට අමතරව අපි කියනවා මේ අපි දුන්න අනිවාර්යයෙන්ම කළ යුතු ක්‍රියාපටිපාටි ප්‍රමාණයක් ඒක මට ආරංචියක් ආවා මේ CBI ගේ සමහර උසස් නිලධාරීන් කියනවා කියලා ඒක ප්‍රායෝගික නෑ කියලා. අපි බලන්න ඕන ප්‍රායෝගිකද නැද්ද කියලා මේක ප්‍රායෝගිකව අපි අත්දැක බලන්න ඕන. අපි කියලා තියෙනවා මේ මහා පරිමාණ විදුලි පරිපෝකිකයන්ගේ විදුලිය විසන්ධි කරලා එහෙන් ඇතිවන ඒ අපි ඉතිරි කරගන්න ප්‍රමාණය ඒ වගේම රටේ දීප ව්‍යාප්තව විදුලි කප්පාදුවක් නැතුව මේ කටයුත්ත කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා කියලා. මේක ප්‍රායෝගිකයි අපි ප්‍රායෝගික මේක ලේසි නෑ. මුගක් ප්‍රශ්න මගින් අපි විශාල උත්සාහයක් දරන්න ඕනේ මේ තත්ත්වය කළමනාකරී කරගෙන සමනය කරගෙන යන්න ඒ සඳහා විශාල පරිශ්‍රමයක් දරන්න ඕනේ විදුලි කප්පාදුවකට යන්න අවශ්‍යතාවය තමයි ඔවුන් පෙන්වන්නේ සහ හදිසි මිලදී ගැනීම පොඩි ගැටුමක් වගේ තියෙන්නේ නෑ මෙතන කිසිම ගැටුමක් නෑ අපි අවශ්‍ය ක්‍රියාපටිපාටි නිර්දේශ සහ නියෝග නිකුත් කරලා තියෙනවා ඒත් අපිට පුළුවන් අපිට ඒ බලය තියෙනවා විදුලි බල මණ්ඩලයට තියෙන්නේ අපි දුන්න ක්‍රියාපටිපාටි අනුව කටයුතු කිරීමයි කර්මාන්ත ශ්‍රේෂ්ඨයේ විශිෂ්ටයින් ඇගෙන ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මානවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා ඒ බත්‍රමුල වෝටර් සේජ් පරිශ්‍රයේදී කර්මාන්ත ශ්‍රේෂ්ඨයේ විශිෂ්ටයන් ඇගෙන ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මානවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්‍රමුල වෝටර් සේජ් හෝටලයේදී පැවැත්ුණා
එම සම්මාන උළෙලේ තේමාව වී තිබුණේ රටට පණ දෙන කර්මාන්ත පුනරුදය යන තේමාවයි. මෙහිදී විශිෂ්ටතම කුඩා මධ්‍ය සහ මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සහ විශිෂ්ටතම යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදක යන ශාස්ත්‍රයන්ට අදාළ විශිෂ්ටයින් සම්මාන උළෙලේදී ජනාධිපතිවරයාගේ අතින් ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබුවා. මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, කුඩා පරිමාණ ශාස්ත්‍ර 20කට අදාළ ස්වර්ණ, රජත සහ ලෝකඩ සම්මානද මෙහිදී එම විශිෂ්ටයන් වෙත පිරිනැමුණා. මෝටර් රථය කලස් කිරීමේ කර්මාන්තය දිරිගෙන් වීමේ අරමුණින් එම ශාස්ත්‍රයේ කර්මාන්ත විශිෂ්ටයින් 3 දෙනෙක් සහ රාජ්‍යංශයේ සමාගම් 3ක්ද විශේෂඥයින් සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. ජනවරමට අනුකූලව අපි යන ගමනේදී අපේ කර්මාන්තකරණය අපේ දෑතින් ඔසවා තැබීමේ අත්‍යවශ්‍යතාවය තියෙනවා. අපි ඒක අපට හැකියතාක් පමණින් කරනවා. මම හිතනවා අපිට තව යන්න බොහෝ දුර තියෙනවා. ඒ දුර යන්න පුළුවන්. අපිට ඒ විශ්වාසය තියෙනවා. දේශීය කර්මාන්තකරුවා මුළුමනින් මේකට සූදානම් කියන විශ්වාසය අපිට තිබෙනවා. ඔබත් රජයත් අපි සියලුම දෙනා එක්ව මේ රටේ කර්මාන්තකරණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගය මේ රටේ කර්මාන්තකරණේ විශිෂ්ට දැනට පවතින තත්ත්වයේ හමුවේ මෙම වසර අවසන් වන විට ඩොලරය රුපියල් 300ක් දක්වා ඉහළ යා හැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රටේ දුප්පතුන්ගේ සංඛ්‍යාවද ලක්ෂ 5කින් වැඩි වී ඇති බවයි වික්‍රමසිංහ මහතා අද මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේ. ආර්ථිකය තවමත් පිරිහෙනවා. අද රුපියලේ නියම වටිනාකම ඩොලරයට රුපියල් 250යි. ඊටත් වැඩි. නවත්තගත්තේ නැත්නම් 300ට යනවා අවුරුද්ද අවසාන වෙන්න ඉස්සෙල්ලා. විශේෂයෙන්ම දිලිඳු ජනගහනය 1,05,000කින් වැඩි වෙලා තියෙනවා. තවත් වැඩි වෙන්න යනවා. මධ්‍යම පන්තිය කඩා වැටිලා අමාරුවෙන් ජීවත් වෙන්නේ. ගොවිතැන විනාශ වෙලා කුඩා හා විශාල ව්‍යාපාරිකයන්ට තමන්ගේ වැඩ කටයුතු කරන්න බාණ්ඩ ලබා ගන්නට බැරි වෙලා තියෙන්නේ. මේ අවුරුද්දේ සම්පූර්ණයෙන්ම ඩොලර් බිලියන 6ක් ණය ගෙවන්න තිබෙනවා. අපි තාම IMF එක්ක සාකච්ඡා කළා නැහැ. තවත් අලුත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. විදේශ විනිමය බැංකු වලින් ඉවත් වෙලා දැන් කරන්නේ හවාලා ක්‍රමයට. ඉතින් මෙහෙම ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එන සතියේ IMF සංවිධානයේ හැම සමාජික රටක් එක්කම අවුරුද්දට සැරයක් ආර්ථික තත්ත්වය ගැන සාකච්ඡා කළ වාර්තාවක් දෙන්න ඕනේ. ගිය දෙසැම්බර් මාසේ IMF කණ්ඩායම ලංකාවට පැමිණියා. ඒ වාර්තාව එන සතියේ ඉදිරිපත් කරනවා කියලා තමයි අපි දැනගෙන ඉන්නේ. ඒ වාර්තාව ලැබුණේ ගමන් අපි කරන්න ඕනේ ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ඊට පස්සේ ඒ ගැන අපි විවාදයක් පවත්වමු. ඒක පක්ෂග්‍රාහී වෙන්න උවමනා නැහැ. මේ තත්ත්වයට කවුද වග කියන්නේ කියලා හොයන්ට වැඩන්නේ. එතනින් අපි බලමු මේ ගැන මූලික ප්‍රතිපත්ති ගැන පොදු එකතාවයකට එන්න පුළුවන්ද කියලා. අපේ රටේ තියෙන එක ජාතික සම්පතයි. ඒ ජාතික සම්පත තමයි තරුණ පරපුර. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් මිලේනියල් හා ජෙන් ඉසෙඩ්. ඔය කණ්ඩායම ගැන අපි හිතන්න ඕනේ. දැන් විශ්වාසය නැති වෙලා තියෙන්නේ. ආණ්ඩුව පාර්ලිමේන්තුව කෙරේ විශ්වාසය කඩ වෙලා තියෙන්නේ. එහෙනම් ඒ අයට අනාගතයක් ඇති කරන්න සැලැස්මක් තියෙනවා. මේ සැලැසුම් හදන්න අපිට එකඟ වුණ එක ආර්ථික රටාවක් තියෙන්න ඕන. අවුරුදු 10ක් 15ක් 20ක් ගෙනියන එක. ඒ අපේ යුතුකම. ඒකෙන් අපි පැනලා යන්න බෑ. අපි එතනින් පැනලා ගියොත් මේ රටේ තරුණ තරුණියෝ අපිට ශාප කරයි. උඹ රටේ අනාගතයක් නැතිව කරා, අපේ අනාගතයක් නැති කරා කියලා අපිට බනි. ඒ නිසා අපි මේ වගකීම ඉෂ්ට කරන්න උවමනයි. නිමල් ලංසා මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට විවිධ තොරතුරු වාර්තා වනවා. රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් පළවන මෙම වාර්තා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා අද අදහස් පළ කළා. මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මීට හේතු වී ඇති බවට තමන් විශ්වාස කරන බවයි හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ. ජමාත්‍ය නිමල් ලාන්සා මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට මේ වන විට විවිධ වාර්තා පළවෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් සියත ප්‍රවෘත්ති ඊයේ දින සිදු කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසුවේ අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඉවත් වන ලෙසට දැනුම් දී ඇති බවයි. මහාමාර්ග අමාත්‍යංශය තුල ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වයක් සම්බන්ධයෙන් මෙම තීරණය ඔහු ගෙන ඇති බවටද තොරතුරු වාර්තා වනවා. සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය අමතා නිමල් ලංසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ කිසියම් අක්‍රමිකතාවයක් පිළිබඳ චෝදනා එල්ල වුවහොත් තමන්ට විවිධ කොමිසන් හමුවේ යාමට නොහැකි බවයි. ඔහු ජනාධිපතිවරයා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද සූදානමින් සිටින බවට අපට තොරතුරු වාර්තා වුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා නිමල් ලංසා මහතා සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව සිය අදහස් මෙලෙස පළ කළා.
හිමාලයන් සමයතුමා ඉවත් වෙනවා කියලා කටකතා පැතිරලා තිබ්බා මමත් දැක්කා මං හිතන්නේ අර රඹුක්කන අධිවේගී මාර්ගයේ ටෙන්ඩරයක් සම්බන්ධයෙන් කියලා නොයෙකුත් තැන්වල කතා වෙනවා මම ඒක ඇත්ත නැත්ත දන්නේ නැහැ නමුත් අපි දැක්කා ඒ චීන MCC කම්පැනියෙන් ජනාධිපතිවරයාට අරපු ලියුම ඒ ලියුමේ චීන කම්පැනිය කියනවා ටෙන්ඩර එකට ආයතන දෙකක් ලංසු ඉදිරිපත් කරලා තිබුණා එකක් දේශීය කණ්ඩායමක් අනිත් එක MCCI කියන කම්පැනිය ඔවුන්ගේ මූල්‍ය ප්‍රපෝසල් එක ඒක විවෘත කරේ නැහැ එක කණ්ඩායමකගේ මේ ටෙන්ඩර එකේ එස්ටිමේට් එක විතරයි විවෘත කරේ ඒක අසාධාරණයි ඒක සම්මත වෙච්ච ප්‍රසම්පාදන ක්‍රමවේදයට සම්පූර්ණයෙන්ම පරිබාහිරයි ඒ නිසා ඔවුන්ගේ දැඩි අප්‍රසාදය ඔවුන් ජනාධිපතිතුමාට යොමු කරලා තියෙනවා ඒත් එක්කම ඔවුන් කියනවා ඔවුන්ගේ මිල සහ ඒ රඹුක්කන සෙක්ෂන් එකට ලබා දෙන්න යන මිල අතර ඩොලර් මිලියන 820ක වෙනසක් තියෙනවා කියලා. අපිට මේ ඩොලර් මිලියන 20ක් නැතුව කන්ටේනර් හිර වෙලා ඉන්නකොට වරායේ තෙල් ගේන්න ඩොලර් නැති වෙලා ඉන්නකොට බෙහෙත් ටික ගේන්න ඩොලර් නැති වෙලා ඉන්නකොට සාධාරණ ප්‍රශ්නයක් අපිට ජනාධිපතිවරයාගෙන් අහන්න වෙනවා මේ ලියුමට ප්‍රකාරව. ඇත්තද මේ මිනිස්සු කියන්නේ? ඩොලර් මිලියන 820ක් වැඩිපුර ගෙවලා ටෙන්ඩරය තෝරාගත්ත කණ්ඩායමකට දෙන්න එලෑස් වෙලා ඉන්නවද කියන ප්‍රශ්නේ තමයි අපිට අහන්න තියෙන්නේ. චීන පුද්ගලයා නාගතුමාට අරපු ලියුම අපිටත් එවලා තියෙනවා. අපිත් මේ ප්‍රශ්නේ අහනවා. රෝහලකදී හෝ ඉන් පිටත සිදුවන මරණ සඳහා PCR පරීක්ෂණමින් ඉදිරියට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් පවසනවා. රෝහලකදී හෝ ඉන් පිටත සිදුවන මරණ සඳහා PCR පරීක්ෂණ මින් ඉදිරියට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද දින නව චක්‍රලේඛයක් නිකුත් කරමින් අවශ්‍ය නම් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ අභිමතය අනුව පමණක් PCR පරීක්ෂණ සිදු කළ හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිකුත් කළ නව චක්‍රලේඛයේ සඳහන් වන්නේ. දැන් අපිට තේරෙනවා මේ සිදුවන සියලුම මරණවල PCR පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව. ඒකට හේතු ගණනාවක් තිබෙනවා. එක හේතුවක් තමයි මේ ක්‍රියාවලිය නිසා මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ටත් සෑහෙන අපහසුතාවයන් වලට භාජනය වෙන්න සිද්ධ වෙනවා. අපේ යෝජනාවක් තිබෙනවා මෙම මෘතදේහ කළමනාකරණය කියන්නේ ආදාහනය සහ භූමදානය සම්බන්ධව තව ලිහිල් ක්‍රමවේදයක් අනුගමනය කරන්න. ඒ සම්බන්ධව තවම සාකච්ඡා වෙමින් පවතිනවා. එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ගී තීරණයෙන් පසු අනාගතයේදී ඉතාමත්ම ඒ සම්බන්ධව චක්‍රලේක නිකුත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රණී රාජිකා වික්‍රමසිංහ මහත්මියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු කොවිඩ් පොකුර 18 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් මර්ධනය සඳහා පැණියක් බෙදූ ධම්මිකගේ සහෝදරයෙකුද කොවිඩ් වැළඳීමෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතින්ගෙන් 100%ක් ඔමික්‍රෝන් ආසාදිතින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා තහවුරු කළා. තහවුරු කරන ලද කොවිඩ් ආසාදිතින්ට වඩා සමාජයේ සිටිය හැකි බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන කොවිඩ් රෝගීන්ගෙන් වැඩි පිරිසක් මැදිවියේ පසුවන පුද්ගලයන් බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසනවා. එමෙන්ම ඔක්සිජන් අවශ්‍යතාවයේ වැඩිවීමක්ද දක්නට ලැබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. කොවිඩ්-19 රෝගීන් අපිට වාර්තා වෙන කට්ටියගෙන් රෝහල් ගත කරන්න සිද්ධ වෙන තරමට යම්කිසි සංකූලතාවයක් මතුවෙන අයගෙන් බොහෝ දෙනෙක් අපිට නිරීක්ෂණය වුණා. එන්නත් මාත්‍රා ත්‍රිත්වයම ලබාගෙන නැති කට්ටිය. ඔබ එන්නත් මාත්‍රා සම්පූර්ණයෙන් ලබාගෙන නැත්නම් ඒ එන්නත් මාත්‍රා ත්‍රිත්වයම ලබා ගන්න ඔක්සිජන් අවශ්‍යතාවය වැඩි වෙන්නේ එන්නත් මාත්‍රා තුනම ලබාගෙන නැති රෝගීන් සම්බන්ධයෙන් ජාතික රෝහලට ඇතුළත් වෙන රෝගීන්ගෙන් වැඩි හරියක් ඉන්නේ මැදි වයසේ කට්ටිය. මොකද ඒකට හේතුව ජාතික රෝහලට ඇතුළත් වෙන රෝගීන් ගොඩාක් වෙලාවට ඇතුළත් වෙන්නේ යම්කිසි වෙනත් රෝගී තත්ත්වයකට ප්‍රතිකාරයක් ලබා ගැනීමට, එහෙම නැත්නම් වෙනත් ශල්‍යකර්මයක් උදෙසා. ඉතින් ඒ අවස්ථාවේදී අපි PCR පරීක්ෂණයක් හරි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් පරීක්ෂණයක් හරි කරාම තමයි අපි දැනගන්නේ මේ රෝගියාට දැනට තියෙන රෝගයට අමතරව COVID-19 රෝගයක් ඇති වෙලා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා ජාතික රෝහලේ නියදිය ගත්තොත් ජාතික රෝහලේ නියදිය වැඩිපුර ඉන්නේ මැදි වයසේ කට්ටිය. බොහෝ වෙලාවට අපිට නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය හරහාත් දැනගන්න ලැබිලා තියෙනවා රෝගීන් බොහෝ විට උණ රෝගය මේ වෛරස් උණ නිසා කියලා හිතමින් නිවසට වෙලාම
කිසිම ප්‍රතිකාරයක් ලබා ගන්න නැති තත්වයට පත් වෙලා නිවසට වෙලා රැඳී සිටිනවා. ඇත්තටම මේකේ අවදානමක් තියෙන්නේ මේ වෛරස් උන රෝගය සහ ඔමික්‍රෝන් මේ වෛරස් ආසාදනයත් බොහෝ වෙලාවට ඩෙංගු රෝගය ආසාදනයත් මූලිකම රෝග ලක්ෂණ එක වගේ තමයි පෙන්වු කරන්නේ. ඒක ලොකු අවදානමක් ගැනීමක් වශයෙන් තමයි අපි හඳුන්වන්න ඕනේ. අපේ රටේ දුම්රිය දෙපාර්තමේන්තුවත් ඇත්තටම සුදු අලියේ කෝච්චි පෙට්ටිවලත් එළියේ එල්ලිලා තමයි උදේ හවස ජනතාව යන්නේ එන්නේ. නමුත් සදාකාලිකම පාඩුයි. හැමදාම පාඩුව නැති කරගන්න කියලා ප්‍රවේශ පත්‍රවල මිල වැඩි කරනවා. එහෙම මිල වැඩි කරපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ඒත් පාඩුව හැමදාම තියෙනවා. දුර්වල කළමනාකරණය නිසා රටටම බරක් වී ඇති දුම්රිය දෙපාර්තමේන්තුව ගැනයි මේ. ප්‍රවාහනයේ සේවාවක් බව සත්‍යයක්. නමුත් මේ මගේ ප්‍රවාහනයේ පාඩු ලබන්නේ ඇයි කියලා නම් සාධාරණව සොයා බැලිය යුතුමයි. මේ තැන්වලට බහිරව යන්න ඉන්නවා අරක් අරගත්ත. අතිකාල විශේෂ දීමනාවලින් විතරක් රුපියල් 50,000 ලක්ෂයක් අතර මේ සමහර සේවකීන් හොයා ගන්නවා. ඇත්තටම එකම පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 2-3ක අතිකාල සමග වැටුප් ලැබෙනවට වඩා අලුත් පරම්පරාවකට රැකියා ලබා දීම නෙමෙයිද කළ යුත්තේ. මේ ආයතනයේ පාඩු ලබන්න සැබෑ හේතුව ප්‍රවේශ පත්‍රවල මිල අඩුවෙන් ලබා ගැනීමද. ඇත්තටම එම තත්ත්වයේ 25%කට පමණ ඇත්තයි කියලයි පිළිගන්න වෙන්නේ. ඇත්තටම ඉතිරි 75%ම ආයතනයේ පරිපාලන දුර්වලතා බවයි කිව යුත්තේ. අතිවිශාල සේවක සංඛ්‍යාවක් නඩත්තු කිරීම, ඉහවහ ගිය අතිකාල, පුංචි දෙයටත් විසඳුම් දෙන ලෙස කරන වැඩ වර්ජන, මගීන්ට මහමගත් කර දීම, නිසි වේලාවට ධාවනය කරගන්න බැරි වීම, මේ සියල්ල අතර දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය නැති දේ ගෙන්වීම තවත් එක් පැත්තක්. දුම්රිය පෙට්ටියට ගැලපෙන්නේ නැති එන්ජින් සහ එන්ජිමට ගැලපෙන්නේ නැති පෙට්ටි ගෙන්වන රටක් මේක. අලුත් එන්ජින් කියලා අලුත් වගේ බාහිරින් පේන පර්ණ එන්ජින් කීයක් නම් ගෙනල්ලා ඇතිද? පසුගිය රජයේ සමයේත් මේ ජාවාරම හරි හරියට සිදු කෙරුණා. අදත් එහෙමයි. කට්ටියටම හොඳටම පත්තු වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ ප්‍රවේශ පත්‍රවල ගණන් වැඩි කරන එක නෙමෙයි විසඳුම කියලා. දැනට මුහුණ දෙන පාඩුවට සාධාරණ හේතු හොයන්න කියලා මුදල් ඇමතිවරයා දුම්රිය බලධාරින්ට එදා අවධාරණය කළා. ජනාධිපතිතුමා කිව්වට පසුව තමයි ඊයේ ප්‍රවහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුග මහතා ගිහින් බැලුවේ. දහයක් ලැබිලා තියෙන එම්ලියන් එන්ජින් එම එන්ජින් අද දිනවන විට දුම්රිය එන්ජින් 8ක් පමණ ධාවන සුසුත්වයේ පවතිනවා. එම්ලියම 949 අංකයේ තියෙන එන්ජිම ටර්බෝ චාර්ජර් එකේ ප්‍රශ්නයක් කියලා නැවතලා තියෙනවා. ඒතකොට 956 කියන එන්ජිමත් එනත් තාක්ෂණික දෝෂයක් ඇවිල්ලා නවත්තලා තියෙනවා. ඊට අමතරව 953 කියන එන්ජිම රෝද කපන්න නවතිලා තියෙනවා. මේ එන්ජින් ධාවනයේ යෙදෙන්නේ පිටි ප්‍රවාහන දුම්රියට දෙකක් යොදවනවා. යාල් දේවි කියන දුම්රියට දෙකක් යොදවනවා. හික්කඩුව දක්වා දිවෙන හවස කාර්යාල දුම්රියට එකක් යොදවනවා 5යි. පොල්ගහවිල දක්වා හවස ධාවනය වෙන දුම්රියට එකක් යොදවනවා 6යි. ඊට අමතරව අද අලුත් දුම්රියක් පටන් ගත්තා. අලුත් මැදිරි දාලා මේ එන්ජිම දාලා යාපනය දක්වා දිවෙන දෙවෙනි දුම්රිය. මීට කලින් ඉදිරිපත් වුණා නම් ප්‍රශ්න निराකරණය කරගන්න බොහෝ විට තිබුණා. හැබැයි යන්නේ පස්සර කියන එක අපි දැනුත් කියනවා. මේක දැන් හෝ නැවතිය යුතුයි. දැඩිව ප්‍රකාශ කර ඉන්නේ මේ එන්ජින් සහ මැදිරි ගෙනේම සුදුසු නැති මට්ටමට තියෙන්නේ මේ අනිවාර්යයෙන්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන් කොටසකගේ අතයට ගනුදෙනු කොමිස් මුදල් වලට යට වෙලා තමයි මේ තත්ත්වය ගේන්නේ. මේ කොමිස් ගනුදෙනු වලට යට වෙච්ච මේ නිලධාරීන් පිළිබඳ දැන්වත් තීන්දුවක් ගන්න කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. හරියටම හොයලා නිවැරදි විසඳුම් දුන්නොත් ඇත්තටම දුම්රිය දෙපාර්තමේන්තුව කියන සුදු අලියා ලාභ ලබන තත්ත්වයට පත් කරන්න පුළුවන්. ජනාධිපතිතුමාගේ අවධානයේ ලක්වීමත් සමග දැන් ලහි ලහියේ අතහැර දමා තිබූ පෙට්ටි එන්ජින් සූදානම් කරන බව වාර්තා වෙනවා. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව ඉදිකරන ලද කටුනායක මීගමුව ද්විත්ව දුම්රිය මාර්ගයේ අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉතාම සුවපහසු ඉතාම අලංකාර දුම්රිය සේවාවන් අපි එකින් එක පද්ධතියට එකතු කරමින් පවතිනවා. අපි අලුතෙන් දාන මේ දුම්රිය මැදිරිත් එක්ක ඉතාම ප්‍රබෝධමත් මානසිකව සතුටටපත් වෙච්ච කාර්යාලීය දුම්රිය සේවාවන් පහසුකම් සහිත දුම්රිය මාර්ග යොදවලා අපට පුළුවන්කම ලැබුණා මේවා පටන් ගන්න. යලිත් ඔබ සියත ප්‍රවෘත්ති සමගින් වත්මන් රජය බොහෝ ගිවිසුම් ගැන අද ඉතා ජනප්‍රිය ප්‍රකාශයක් කරනවා.
ඒ පසුගිය රජයේ අත්සන් කළ ගිවිසුම් අද අපි අත්සන් කරන්නේ වාසිදායක ලෙස නැවත සකස් කිරීමෙන් පසුව බවයි කොහොම කවුරු ගිවිසුම් ගැහුවත් විදේශ රටවල් අතලෙව කන්න මීය කඩන්නේ නැති බව නම් කිව යුතුයි දැන් කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ ඉඩම් ගැනත් අහන්න ලැබෙන්නේ මෙන්න මේ වගේ කතාවක් අවුගේ කාටවත් ආරම්භ කරන්න බැරි වෙච්ච මේ කර්මාන්ත ශාලාව අපේ රජයේ ආරම්භ කරන්න යනකොට ඒකට අකුල් හෙලන පිරිසක් ඉන්නවා. ඒක ඒ කර්මාන්ත ශාලාවේ රැකියා 1200කට වැඩි පිරිසක් හම්බ වෙනවා. වක්‍ර රැකියා 3000කට වඩා හම්බ වෙනවා. මේ කර්මාන්ත ශාලා භූමිය අක්කර 550 හැර ඉතුරු සියල්ලම දෙනවා කියලා තම ප්‍රචාරයක් යනවා. අපේ කැබිනට් පත්‍රිකාවේ තියෙනවා මේ ඉතුරු අක්කර 20000 දෙන්නේ කොහොමද කියලා. ඒ ප්‍රදේශයේ ගොයනතාව තෝරගෙන උක්වගා කිරීම සඳහා පමණක් ඒ ඉඩම් ටික ලබලා දෙන උක්වගා කරන්න. අපි ඒක කියන්නේ උක්වගා කළා මේ කර්මාන්ත ශාලාවට දෙන්න ඕනි කියලා. මම දැක්කා ආසියාවේ ලොකුම කර්මාන්ත ශාලාව තමයි මේ හදන්න යන්නේ මද්රව්‍ය හදන කර්මාන්ත ශාලාවක් කියලා. ලංකාවේ අදටත් පැල්ලත්ත සෙවනගල ගල්ඔය ඇතිමලේ මේ සියලු මේවා එතනවල හදනවා. හැබැයි සීනි හදලා ඉතුරු වෙන අතුරු ඵලයක් ඇටියට. අපි මේ කර්මාන්ත ශාලාව ආරම්භ කරපු දවසේ සිට අවුරුදු 10ක් යනකම් ලාභෙන් 15%ක් රජයට අවුරුදු 10ේ සිට අවුරුදු 20 දක්වා ලාභෙන් 25%ක් රජයට අපි කිසිම ආයෝජනයක් කරන්නේ නැහැ අවුරුදු 20ේ සිට 30 දක්වා 51%ක් රජයට අවුරුදු 30ේදී සම්පූර්ණම කන්තලේ සීනි කර්මාන්ත ශාලාව රජයේ සතු කර්මාන්ත ශාලාව බවට පත් වෙනවා එහෙම තමයි මේ ගිවිසුමේ තියෙන්නේ මේ අතරේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් වන ගිවිසුම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ජාතික සංවිධාන එකමුතුව අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා මේ විජාතිකයන් විශේෂයෙන්ම ඇමරිකාව හා ඉන්දියාව ප්‍රධාන මේ විජාතිකයන්ට මේ රටේ භූමිය අත්පත් කර ගැනීම තත්වයක් උදා වෙලා තිබෙනවා නුදුරුම මේක තමයි කන්තලේ සුගර් ෆැක්ටරි එක අක්කර 20000ක් දැන් අවුරුදු 30කට ඉන්දියන් සමාගමකට දෙන්න ලෑස්තිලා තිබෙනවා මිනිස්සුන්ගේ ඇහැවහල තමයි මේ කටයුතු කරන්න හදන්නේ ඒ නිසා මේ තත්ත්ව පිළිබඳව අපේ දැඩි විරෝධය ප්‍රකාශ කරනයි ඉන්දියානු සමාගමට එස්පී සුගර් කියන සමාගමට වාසිදායක විදියට ගිවිසුමක් අලුතෙන් අත්සන් කරන්න අමාත්‍ය මණ්ඩලයේ ඊ අනුමැතිය ගත්තා ඒ ගිවිසුමේ ඉතා බරපතල කොන්දේසි තියෙනවා ගොවියාට මීට පෙර කොන්දේසිය තිබුණේ ඒ ඉඩම් කොමසාරිස් යටතේ තියෙන්නේ ගොවියාට ඉඩම් දෙන්නේ ආණ්ඩුවේ දැන් එහෙම නෙවෙයි ඉඩම් දීමේදී සමාගමට ගොවියාට ඉඩම් දීමේදී සමාගමට බලය ලැබෙනවා මේ ඉඩම් සමාගමට පවරනවා අන්තිමට සමාගමත් එක්ක පාර්ශව තුනක ගිවිසුමක් ලෙස තමයි ගොවියාට ඉඩම් ලැබෙන්නේ මේක කොටස් අයිතිය 51%ක් තියෙනවා කියනවා හැබැයි කලමනාකරණය අයිති වෙන්නේ විදේශීය සමාගමට ඊට ලාභ බෙදීම 50%කෙන් ලාභත් 50%ක වෙනුනේ එහෙම නැහැ එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති තුලින් අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින් ඔබට සුවදායි රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.